ඔව් පොඩ්ඩක් එන්නකෝ ඉස්සරහට නැගිටලා අප්පරයක් එන්නකෝ ඔහොම මේ මේ දැන් මේ ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් රටටම ඇහෙන්න මම දැන් මේ අහන්න හදන්නේ මේ තනියෙන් දෙන්න මට චලනේ අම්මේ අයියේ මේ ගද්දි මේ සම්පූර්ණයෙන් දෙන්න සම්පූර්ණ රූපයක් දෙන්න ආ කොහොමද මෙහෙම එකපාරට මෙච්චර ස්ලිම් වුනේ මගෙන් මේ ගොඩක් අය අහනවා මං දැන් සියත නිසා මගෙන් අහනවා කිලෝ 23ක් අඩු වෙලා? යා මම අතර ඊයේ දැන් අපේ සංවත්සරය සඳහා මම ඇඳුම් ලෑස්ති කරනකොට කලින් ඇඳ අන්ඩර්ස්කර්ට් එකක් ගත්තා එළියට අරගෙන. සුපර්මෑන්. උඩින් සාරිය උඩින් අඳින්න නෙමෙයි. සාරිය යටි අඳින්න. මේ ඇඳලා මෙච්චර විතර කියලා? මෙච්චර ලුක් ගෙප්. ඇයි නෝ අපරාධයක නිලන්තිර දෙන්න තිබුණා. දෙන්න මේකට බයි. අතර මටයි දුවටයි දෙන්නටම බහින පුළුවන් යන්නේ ස්කට් එකට. රයිට්. යා සෝ ඉට් ඉස්. හැබැයි ඒක වටිනවා අපි. ඒ ඒ කැප කිරීම නියමයි අයියා. මේ ජනතාවට කියන්නේ ඔබ කවුට් එක කරන විදිය සාර්ථක කරගන්න. ඒක තමයි නේ මගෙන් ගොඩක් අය අහනවා. මම මෙහෙනද? රංගනයි මේ සංගීතක්කී ඔය ඒ පිළිබඳව දැම්ම සෝෂල් මීඩියා එකේ පොඩි පෝස්ට් එකක්. ඒක දැක්කහම මං හිතන්නේ ඒ වෙලාවේ ඒ කියන්නේ මාත් එකේ ෆොටෝ එක දැක්කපු සහ මට එදා කට්ටිනෝ දැක්කද සංගීත කොච්චර කෙට්ටු වෙලාද එහෙම කියලා. ඉතින් ඒක ගොඩක් කාන්තාවට මම හිතන්නේ මාරු විදිය මොටිවේෂන් එකක් වුණා. නෑ මට උමනාවනේ මගේ උපන් දිනේ මේ අවුරුද්ද දෙසැම්බර් මාසේ. ඒක හින්දා මම පොතක් ඒක වෙනුවෙන් නිකුත් කරනවා. ඒකත් එක්ක මට උමනාවනේ කාන්තාවන්ට කියන්නේ අපි සමහරවිට කියනනේ වයස දැන් මේ වයසත් එක්ක බෑ කාලේ නැහැ. අර ඒක එක එක්ස්කියුසස් දෙනවනේ Tamanට කෙට්ටු වෙන්න බැරි හේතු ඇත්තම කතාව හරියට කෙට්ටු වෙනා නම් කැම පාලනය කරන්න ඕනේ ව්‍යායාම කරන්න ඕනේ ඒකත් අවශ්‍යම දෙයක් හරි හරි විදිහට කරන්නත් ඕනේ ඉතින් මට එක එක දේවල් කිව්වා සර්ජරි කරන්න අරක කරන්න මේක කරන්න කියලා මම කිව්වේ නැහැ කැම තියෙන මේ දැන් කැම අපි කන්න ඉඳගත්තාම කනවද නැද්ද කියන එක හිතා ගන්න ඕනේ අපි අතත් කැම ගන්න තින අත මගේ හටත් මගේ ප්‍රාර්ථනා කරන හිතක් මගේ. ඒ ටිකම මට පාලනය කරන්න බැරි නම් දැන් ඒක නංගින් වැඩක් නෑ. ඒ කියන්නේ මට මාව පාලනය කරන්න බැරි නම් මම වෙන කිසි දෙයක් ගැන පාලනයක් ගැන හිතන්නත් හොඳ නෑ කියලා මං හිතුවේ. ඒක නේද? ලෙක්චර්ස් වලට ගියොත් හොඳ නැද්ද කියලා මම දැන් වෙලේ කෝස් වලට ගියොත්. ඒක ඩෙසර්ට් එකේ යන්නේ ගන්නව නෑ. No dessert. No no cake. No sugar. ගොඩක් අය ඇහුවා ඔන්න අපි ප්‍රසිද්ධියම කිව්වා